දාස ගෘහස්ත ක්‍රීඩාංගණය තම පාක්ෂිකයන්ගෙන් පිරවීමට කටයුතු කරන බව එහි සභාපති හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස පවසනවා. කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව අවධාරණය කළා. ඉස්සෙල්ලා ඔය පොහොට්ටු කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුට්ටු දෙකටවත් ගණන් ගත්තේ නැතුව හිටියා. මුල ඕනනම් වරෙල්ල එපා නම් පලයල්ල කියන ප්‍රතිපත්තිය තමයි ඒගොල්ලෝ හිටියේ. කුටුම්ම හේතුවත් ඒගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සාකච්ඡා කොටවත් එන්න අකමැතිව හිටිය කණ්ඩායමක් තමයි පොහොට්ටුවේ කණ්ඩායම. අද මොකද වෙලා තියෙන්නේ? අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැතුව බැරිල පොහොට්ටුවට. ඒ මොකද මේක හේතුව? මේගොල්ලෝ දැනගත්තා යන පොටනම් හරි නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඡන්ද දෙක නොගත්තොත් මල අපි පරාජයයි කියලා ඒගොල්ලෝ පරාජය දැක දැක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වල්ගෙල්ලෙන්න දැන් දකලන්නේ ඒක නිසා. ශ්‍රී ලංකා සමිති බාලලා මොකද කරන්නේ? ශ්‍රී ලංකා සමිති බාලලාට ඕන පාර්ලිමේන්තුවට විසක්ක වෙන මොනවද? පක්ෂේ දහන ගහුවත් තවන්න. ජයසිරි ජයසේකර කියන්නේ කවුද? අතනින් මෙතෙන්ට බලලා මෙතනින් මෙතෙන්ට බලලා ගමේ කියන්නේ නිලාසේකර කියලා. පාර්ලිමේන්තුවේ කියන්නේ නිලාසේකර කියලා. ඉතින් එහෙම මිනිස්සු තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හේකම් වලින්. ඉතින් සමහරු කියනවා අපිට අපි මේ UNPA බලල්වතක් කළා UNPA ද යන්න යනවා කියලා. අපි නෙමෙයි UNPA ද ගියේ බැසිල්. බැසිල් රාජපක්ෂ තමයි UNPA ද ගියේ. UNPA මම ලොකු විශාල අභියෝගයක් දකිනවා. යම් හේකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කළහොත් කාන්තාවගේ අනන්‍යතාව, කාන්තාවගේ ආරක්ෂාව පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා කියලා මම කියනවා. ඒකට ඉතාමත් සමීපතම ආසන්න සිදුවීමක් මම කියන්නම්. ඔබ දන්නවා අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වේදිකාවේ ප්‍රධාන කතිකයා වෙලා සිටින මේ කාන්තාවන් ගැන අපේ සමාජයට විශ්වාසයක් තියන්න පුළුවන්. ඔවුන් කොහොම අයද කියන එක ත්‍රිමත් කාන්තාවන් සිතා බැලිය යුතුයි. අනිවාර්යයෙන්ම අපි සටන් කරනවා පොහොට්ටුව පොදු ජන පෙරමුණ පරාද කළොත් විතරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැගිනින්නේ එතනින් කියන එක මම ඉතාමත් අවධාරණය යුතුව කියන්න කැමතියි.